පසුගිය මාර්තු 20ක් වෙනිදා මම සහභාගී නොවුණු මධ්‍යම කාරක සභා රැස්වීමකදී තීරණයක් කරන් තිබෙනවා මට මධ්‍යම කාරක සභා සමාජිකයන් කීප දෙනෙකුම මේ බව දැනුම් දුන්නා තීරණේ තමයි මාව පක්ෂයෙන් ඉවත් කිරීම තීන්දුව නැගිනිල පළාත් සභා ඡන්දයේ අවසන් වූයෙන් පසුව ප්‍රකාශයට පත් කිරීම නැගිනිල පළාත් සභා ඡන්දයට කලින් එක ප්‍රකාශයට පත් කර ඡන්දයට බලපාන නිසා ඡන්දයට පුළුවන් නම් නැගිනිල රැස්වීමකට දෙයකට මාව අරන් ගිහිල්ලා ඒ විදිහට තියාගෙන ඉඳලා ඒ නැගිනිල පළාත් සභා ඡන්දයෙන් පස්සේ මාව නිරපහාරයි මංගල සමරවීර අමාත්‍යවරයා මන්ත්‍රීවරයා පවත්වගෙන යන පෞද්ගලිකව පවත්වගෙන යන වෙබ් අඩවියක් තිබෙනවා ඒ වෙබ් අඩවිය තමයි මාර්තු 21 දිනේදී විමල් වීරවංශව ඉවත් කරයි නැගින්න ඡන්දෙන් පස්සේ තීරණේ ක්‍රියාත්මක වෙනවයි කියලා මුලින්ම මේ ප්‍රවෘත්ති පළවුණේ ඊට පස්සේ තමයි අනිත් වෙබ් අඩවිවල මේ ප්‍රවෘත්ති පළවුණේ ඊට පස්සේ තමයි අනිත් පුවත්පත්වල මේ තොරතුරු පළවුණේ මම දන්නේ මංගල සමරවීර මන්ත්‍රීතුමාට මේ තොරතුරු ලැබුණේ කාගෙන්ද කියලා අද පක්ෂේ සමාජිකයාට මම පිළිබඳ භූත චිත්ත මම යනවා අර අවලාද පත්තරවල තිබුණු අදහස්ම මේ පක්ෂේ සමහරවද සමාජිකයන්ට පටවන්න පටන් අරගෙන තිබෙනවා වේදනාව ඒකයි සතුරු අදහන අවලාදයට වඩා සමන් එක්ක එකට ඉන්න සහෝදරයා ගොතන බොරුව ඒ වේදනාකාරීත්වයෙන් වැඩි කරු කතානායක තුමනි සතුරාගේ අවලාද නියෝජනය කරන්න කෙනෙකුට සිදු වෙලා තියෙනවා නම් තව කෙනෙකුට එරෙහිව මේ පක්ෂේ සමාජිකයෙකුට එරෙහිව සතුරා නගන අවලාද තව තවත් පටන් කොට වර්ණ ගන්වා ඉදිරිපත් කරන්න කෙනෙකුට සිදු වෙලා තියෙනවා නම් ඒක ඉතිහාසයේ මහා සරදමක් අද එක්තරා රූපවාහිනී නාලිකාවකට නම ද්‍රෝහියා ද්‍රෝහියා හෙලිවේ මම ද්‍රෝහියා මගේ පක්ෂයේ තීරණ ගන්න සමහරුන්ටත් මම ද්‍රෝහියා මේ දෙකොල්ලොන්ටම එකවර මා ද්‍රෝහියා වී තිබෙන්නේ කුමන සරදමකට අනුකූල කරුකතා නැහැ කිසි මට ඒ තීරුම් ගන්න අමාරුයි අද ජාත්‍යන්තර විවිධ බලවේග එයාගේ මේ රටේ ඉන්න ඉස්සෝ මේ බොහෝ දේශපාලන මේ රටට සේවය කළ හැකි බොහෝ දේශපාලන භූමිකාවන් නියෝජනය කරන හරිත එක්ක හරිත ගහගනිය මගින් ඉහෙඩ කරන්න නැත්තම් ශාරීරිකව කුටි සංවිධානය හරහා මරා දැමීම මගින් ඉහෙඩ කරවන්න දැවැන්ත මෙහෙම මතියක් කළ තියෙනවා මේ රටට යමක් කළ හැකි මිනිස්සුන්ව ඒ විදියට එක්ක නිහඬ කරන්න ධනගස්සන්න කටු සිඳින්න එහෙම නැත්නම් ඒක එහෙම කරන්න බැරි නම් ශාරීරිකව මරණ දාන්න උන් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා මේ රටේ විවිධ පක්ෂවල ඒ ප්‍රබල භූමිකාවන් ඉටු කරපු මිනිස්සුන් ඒ විදියට අද මේ රටට අහිමි කරලා තියෙනවා ඔවුන් මත වශයෙන් අපි අතර කුමන වෙනස්කම් තිබුණත් මත වශයෙන් කුමන වෙනස්කම් තිබුණත් ඒ අය මේ රටේ ඔවුන් නියෝජනය කරපු දේශපාලන ක්‍රියාදාමයේ ප්‍රබල චරිත බව අපි අමතක කළ යුතු නැහැ මම අහන්නේ මාව මේ පක්ෂයෙන් නිරපන්නේ ඒ විඩිතැවීම කරන්නේ කුමන බලවේගයකගේ කුමන්ත්‍රණකාරී න්‍යාය පත්‍රයකට අනුවද මාව නිරපහරින්නේ සතුටු වෙන්නේ කවුද මේ පක්ෂේ සමාජිකය සතුටු වෙවද මේ රටේ ආදරණීය මිනිස්සු සතුටු වෙවද ප්‍රගතිශීලී මිනිස්සු සතුටු වෙවද දේශප්‍රේමී මිනිස්සු සතුටු වෙවද සතුටු වෙන්නේ යන අර බිල්බෝඩ් ගහලා තමන්ගේ සතුට පළ කරන අය සතුටු වෙන්නේ බටහිර විජාතික බලවේගවල හේජන්තයෝ එක්තරා රාජනෝන සංවිධානයක කණ්ඩායමක් මේ ප්‍රවෘත්තිය දැනගත්තට පස්සේ හතර වෙනිදා කිරිබත් කාලා තියෙනවා විමල් වීරවංශව පක්ෂෙන් එලවලා දැන් ඉතින් අපිට සතුටුයි කියලා. ඔවුන්ට සතුට ගෙන දෙන්නේ ඇයි? ඔවුන්ට සතුට ගෙන දෙන තීරණයකට මාව මා ලක්කලේ ඇයි? මට වෙඩි තැබුවේ ඇයි? මට අහන්න තියෙන ප්‍රශ්නේ කරු කතානායකතුමනි. පූජාසනයේ මැද මාර්ගයේ අපි ගමන් කළා ඔක්කොම එකට. අපි හැමෝම සහෝදරත්වයෙන් බැඳුණා. අපි හැමෝම බොහොම ලිංගතු හදවතින් මේ පක්ෂයේ දජය දරාගෙන මේ මව් පොළොව වෙනුවෙන් සේවය කළා. පිටින් එන වෙඩි පහරට වඩා ඇතුලින් එන වෙඩි පහර දරුණුයි ගරු කතානායකතුමනි. මේ වේදනාවෙන් මම මේ කතා කරන්නේ. මගේ ජීවිතයේ හදවත ගැහෙන අන්තිම මොහොත දක්වා මගෙන් යුතුයකමක් ඉල්ලනවා නම් මේ රට වෙනුවෙන් මම ඒක ලබා දෙන්න ඕන ගරු කතානායකතුමනි. ඒ ජීවිතේ මම මේ බැඳීම නියෝජනය කරනවා. ගරු කතානායකතුමනි. සිරාජ් ඇමතුමා මරා දාපු ඒ මතකයට මතකයේ මනසෙන් ගිලිහෙන්න ඉඩක් නැති වෙලාවක මේ කතාව අපිට කරන්න වෙලා තියෙනවා. හෙට අප ඒ ඉරණමට අත්විඳින්නේ නැද්ද කියලා අපි දන්නේ නැහැ. මොන අභියෝග තිබුණත් ගරු කතානායකතුමනි මේ මව් පොළොව වෙනුවෙන් මේ රටේ අහිංසක ජනයා වෙනුවෙන් ඔවුන් සමග තියෙන බැඳීම අත්හරින්න මට බැහැ. ඒ බැඳීම ලේ නෑ කමකටත් වඩා වැඩි. ලේ නෑ කමකටත් වඩා වැඩි. ජීවමානයි සජීවී ඉතාමත් පැහැදිලිව ගරු කතානායකතුමනි. ඒ නිසා මම අහන්නේ මේ මට තියෙන එකම ගැටලුව ඇයි මේ ඉරණමට මාව පත් කළේ
මම මේ පක්ෂයේ වාටිවක් ඉන්න සුදුසු මිනිහෙක් නෝනේ කොහොමද? ඡද වෙනකම් මට ගත්ත තීන්දුව කියන්නේ නැහැ. කියන්නේ නැත්තේ ඇයි? ඒ තීන්දුව මට කියන්න බෑ. ඒ තීන්දුව මට කියන්න පුළුවන් මේ 10න් පස්සේ. නැගින්න කන්ද ඉවර කරාට පස්සේ. මට මොකද්ද වෙන්නේ කියලා මට කියන්නේ නැහැ. මධ්‍යම කාරක සභාවේ සියලුම සමාජිකයන්ට මාත් එක්ක කතා බහ කිරීම තහනම් කළා. ඔවුන් එක වතාවක් කතා කරලා හැම කෙනෙක්ම නොවුනත් වැඩි දෙනෙක් කිව්වා කතා කරන්න එපා කිව්වා ඊට පස්සේ කතා කරන්න නැහැ. දුකයි ඒත් කරන්න දෙයක් නැහැ. මේ 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 මෙහෙම මම ලාදුරු රෝගී බවට මේ පක්ෂේ පත් වුණේ කොහොමද? මම වසංගත රෝගී බවට මේ පක්ෂේ පත් වුණේ කොහොමද? මට ඒක තේරෙන්නේ නැහැ. මාව එහෙම හුදෙකලා කරලා තනි කරලා ආරක්ෂාවට කියපු මිනිස්සු යොදවල විශාල දුෂ්කරතාවන් වලට පත් කිරීමේ තීරණ කුමක්ද? මේ රටට හතුරු බලවේගයන්ට ලබා දෙන තීරණ කරා මේ පක්ෂය ඇදගෙන යමින් තිබෙන්නේ කොහොමද කියන කාරණය ගැන කරුණා කරලා හොයන්න. අපේ සමාජික පුරුදු වෙලා තියෙන නායකත්වයේ දෙන ඕනම අදහසක් කිස්මුදුනින් පිළිගන්න. ඒක අපේ සමාජිකයගේ තියෙන ගුණය. ඒ ගුණය හොඳට හොඳයි වගේම නරක වෙලාවකදී නරකයි. මට කියන්න තියෙන්නේ මේ වෙනකොට මම දරපු වගකීම් කිසිවක් මගේ පාලනය නැහැ. ප්‍රචාරක මූලස්ථානයේ වැඩගත්තු මම කිසිවක් දන්නේ නැහැ. නැගිල්ල ඡන්දේ ප්‍රචාරක කටයුතු කිසිවක් වෙන මම දන්නේ නැහැ. ඊළඟට මම සමාජවාදී කලා සංගමේ වැඩ වගකීම් මම දරුවා. ඒ ගැන ඒ වගකීම් මාතේ නැහැ. ඒවා පවරගෙන තියෙනවා. සමාජවාදී භික්ෂු සංගමේ ස්වාමින් වහන්සේලාට මූලස්ථාන සම්බන්ධීකරණය කළේ මම උදේ 9ට ගියා කාර්යාලයට සමිතුව කැඳවන් කිසිදු ස්වාමින් වහන්සේ නමක් පැමිණියේ නැහැ. ඒ හේතුව මම දන්නේ කිසිවෙකු විසින් දෙනු ලැබුණු තීරණයකට අනුව. මට කිව්වේ නැහැ. මට අඩු ගානේ කිව්වනම් ස්වාමී වැඩ වලින් දැන් නවතින්න. වාට මෙන්න මෙහෙම තීරණයක් කරන් තිනවා. කරන්න දෙයක් නැහැ සහෝදරයා මල්ලි. මේක දරාගනි. අපි ආයි දවසක එකතු වෙන්න පුළුවන් විදිහට හීතු කියලා පිටට කට්ටුවක් දාලා ආදරෙන් සුහුණා. ඒ ආදරයේ මුසු දේ සුතරම් වේදනාකාරී වුණත් පිළිගන්න බැරි මිනිහෙක් නේ මම. එහෙම පිළිගන්න තරම් සංවේදී හදවතක් මට තියෙනවා. ඔය දේශපාලන මණ්ඩලෙ මම අඬපු වාර තියෙනවා. ඔය මධ්‍යම කාරක සභාවේ මම අඬපු වාර තියෙනවා. මම කවදාකවත් ඒක ඇඬුනේ කියලා ලැජ්ජ වෙන්නේ නැහැ. මගේ හදවත ඒ විරුද්ධව අඬන්න ඕන වෙලාවට මම අඬනවා. ඒක මට ලැජ්ජාවට කාරණයි. කොහොම වුණත් ගරු කතානායකතුමනි 89 බීචණින් පස්සේ මගේ අම්මා මානසිකව රෝගී තත්ත්වයේ ඉන්නේ. අදත් ගෙදර ඉඳන් කියනවා විමල්ට අනුකූලක් වෙලා. විමල්ට කවුරු හරි ගහලා. අදත් මගේ අම්මා එහෙම කතා කරනවා. ඒ දේවල් වලින් මට අත් මිදෙන්න බෑ. මේ රට වෙනුවෙන් ඒ මගේ යුතුකම භූමිකාව ඉටු කරන්න මට ඒ තියෙන ඌමනාව, ඒ තියෙන බැරෑරුම් අයිතිය මට ඒක අත්හරින්න බෑ. ඒ නිසා කරු කතානායකතුමනි දැන් මේ රට අද වැටලා තියෙන තත්ත්වය අනුව න්‍යාණ්ඩු අද වල්මත් වෙලා ඉබාගාට යනවා. දේශද්‍රෝහි විපක්ෂය තමන්ට හෙඩිය කඩා ගන්න කුරුමානම් අල්ලනවා. මේ වල්මත් චාණ්ඩුවත් මේ දේශද්‍රෝහි විපක්ෂයේ හෙඩිය කඩා ගන්න දරන කුමන්ත්‍රණේ අතරේ අපට තියෙනවා මේ රට වෙනුවෙන් මහා වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරන්න අපි සැදී පැහැදී සිටියුතු විතර කතානායකතුමනි. ඒ නිසා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ආදරණීය ජනතාවනි, මා ඔබට ආදරේ. ඒ ආදරය මතින් පණගැන්නු මෙහෙ වෙන දේශපාලන ගමනකට මේ රට වෙනුවෙන් කිසිවෙකුගේ ගැට්ටෙක් ඉස්සෙක් නොවන මේ රටට හතුරු අධිරාජ්‍යවාදී බලවේග වලට එරෙහිව උන්ගේ ගැත්තන්ට ඉස්සන්ට එරෙහිව මේ මාතෘභූමිය වෙනුවෙන් කැපවෙන දේශපාලනයක් වෙනුවෙන් මේ පක්ෂය රැගෙන යන්න මම සජීවීව කැපවෙනවා. මාතෘභූමිය වෙනුවෙන් මාමගේ යුතුකම ඉටු කරනවා. මේ කාලය ලබා දීම පිළිබඳව ඔබතුමාටත් මීට බාධා නොකිරීම ගැන සියලුම මහජනතාවට දැනුම් ගරු කතානායකතුමනි සමාවෙන්න. ගරු කතානායකතුමනි අදින් පසුව එක්සත් ජාතික පක්ෂයේ බලය, ආණ්ඩුව බලය, මාධ්‍ය බලය, මාවයි පක්ෂයයි කොටවන්න. කිසිලෙසකින්වත් මීට එහා කිසිවක් මගෙන් ඉල්ලන්න එපා, මගෙන් ලැබෙන්නේ නැහැ. මම මගේ පක්ෂයට එරෙහිව කිසිදු ප්‍රකාශයක් මගෙන් ගන්න හම්බෙන්නේ නැහැ. මේක කිව්වොත් කියන්නේ මේ හෘද සාක්ෂියේ බර නිදහස් කරගන්න. ඒ හැරෙන කාටවත් බෑ මගේ පක්ෂයට එරෙහිව මාව පාවිච්චි කරන්න. ඒක මම කනාත කරලා කියනවා. ඔබතුමා ලෝණ ප්‍රශ්නයක් අහන්න මම උපේක්ෂාවෙන් නිහඬව බලාගෙන ඉන්නවා.